මේ අවස්ථාවේදී මම හිතන්නේ ෆෞසියාමන් තුමා මේ ඇවිල්ලා තියෙන ප්‍රශ්නේ මෙතෙන්දිම කතා කරා නම් නිලධාරීන් තර රැස්වීමක් තියන්නේ නැතුව ප්‍රශ්නේ සාකච්ඡා කරනවා මේ නිලධාරීන් ඉන්නවනේ ඉතින් මෙතෙන්දි කතා කරන්නේ ඉතින් හංගන්න දෙයක් නැහැ නේ අපිට මෘතදේහ ආදානය කිරීමේදී ඇතුළත තියෙන ප්‍රශ්න පිළිබඳව කලින් ගයිඩ්ලයින්ස් වගේ ඉෂු කරලා තිබුණා DG Health Services ඒ ගයිඩ්ලයින්ස් අනුකූලව cremation and burial දෙකම කළ හැකි කියන එක ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට අනුකූලව සකස් කරලා තිබුණා. අර මීගමුවේ සිදුවුණු සිද්ධීන් පස්සේ සමාජ මාධ්‍ය අතරේ අවශ්‍ය නැති ආందోලනාත්මක තත්වයක් උදා වෙලා තිබුණා. ඉතින් ඒකට දැන් මාත් චූදිතය වෙලා යම් දුරකට මටත් සෑහෙන දුරට අවලාද දැන් කියමින් පවතින. මොකද අපි මේ ජාතික ව්‍යසනයක් තුල අවශ්‍ය නැති ආందోලනයක් ඇති කිරීමේ ඕමනාවකින් මම කිසිම සඳහනක් කළෙත් නැහැ. නමුත් දැන් මේ කාරණාව පිළිබඳව දැන් අපි මුස්ලිම් മന്ത്രിවරු හැමදෙනාම මෙතනට ආවේ හැම පක්ෂයම නියෝජනය කරන മന്ത്രിවරු ලෝක සෞඛ්‍ය සංවිධානයේ දේශවල උමත කරලා තියෙන විකල්පයක් අනුගමනය නොකිරීමට අරන් තියෙන තීරණය විශේෂයෙන්ම චක්‍රලේඛය කරහා ඒ තීරණය වෙනස් කරලා තිබෙනවා. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලත් මේ ක්‍රමවේදයන් දෙකම පාවිච්චි කළ හැකි. ඒ විතරක් නෙවෙයි හැඩව එකක්. ඒ කියන්නේ මෘතදේහය හරහා මේ වෛරසය පැතිරී යයි කියන එක මිත් එකක්. ඒක නිකන් මිත්‍යාවක් විතරයි කියලා ඊටාම පැහැදිලිව සඳහන් කරනවා. මේ වගේ දේවල් සිදුනහම යම් අය BN ටීකාවෙන් Tamanට රෝග ලක්ෂණ තිබුණත් ඒ කියන නොකිය රෝහල් වලට නොගිහින් ගෙදරම මැරී යන තත්වයකට උදා වේවි කියන තර්ජනයකුත් තියෙනවා. ඉතින් මේ උඩ ඒක සලකා බලලා ඔබතුමන් මේ අරන් තියෙන තීරණය නැවත සලකා බැලීමක් කළ යුතුයි. ප්‍රථමයෙන්ම මම කියන්න ඕන මේක ඊටම සංවේදී කාරණාවක්. ඒ නිසා මම ඔබතුමන්ලාගේ මේ සංවේදී කාරණා සම්බන්ධයෙන් කතා කිරීමේදී යම්කිසි හිතමනාපයක් නොවේ කියලා මම ඉස්සෙල්ලම බලාපොරොත්තු වෙනවා. මෙහිදී අත වශයෙන්ම ඉස්සෙල්ලම කියන්න ඕන ඉන්ටර්නෙට් එකේ තිබුණු නිර්දේශ ඒක ඔෆිෂල් ડોකියුමන්ට් එකක් නෙවෙයි. කියන්නේ ඒක අවසාන වශයෙන් බල සහිත වෙන්නේ මාගේ අත්සන වැදුනට පස්සේ. මේ තනක් කියන්න අමාරුයි මේ මෙන්න මෙතනින් නවතින්න ඕනේ කියලා. මොකද ජනතාව සංවේදී වුණාම සමහර ලාවට ඒගොල්ලෝ තව ඉඩක් ඉල්ලනවා. ඉතින් ඒ නිසා එහිදී අපිට යම්කිසි විදිහකට නිශ්චිත විය යුතුයි. එතකොට අපේ අරමුණ වෙන්නේ රෝගියා මොන රෝහලේද මිය යන්නේ ඒ රෝහලට අසලම තියෙන ආදානහාගාරය තුල ඒක ඒ අවසාන කටයුතු කිරීම. මෙහෙම දෙයක් මේ විදියට එයි කියලා අපි කිසිවෙක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අත වශයෙන් මේක තමයි මට දෙන්න පුළුවන් පැහැදිලි කිරීම. කාරණා බොහොම පැහැදිලි. මේක සංවේද කාරණා. මොකද මම මේ විද්‍යාඥයෙක් නෙවෙයි. මේ වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව තමයි අපි කටයුතු කළ යුතුයි. විශේෂඥයින්ගේ උපදෙස් මත. මොකද මේ ඇඳිරි නීතිය දාන කොටත් අපි මේ தත්ත්වය තමයි බැලුවේ. ඔවුන්ගේ උපදෙස් මත තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ. මොකද මේ අවස්ථාවේ අපි විශේෂඥයෝ වෙන ඉඳලා ඒ අයට අපි ඒක බාර දීලා ඒ අයලගේ මතයට ගරු කරමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.